බලන්න පුතේ දැන් මේකේ අඳින විදිය අපි චුට්ටක් බලමු එකම රෝගයක් සඳහා දෙන බේත් වර්ග දෙකක්ලු මේ තියෙන්නේ XY කිය සඵලත්වය කියන්නේ සාර්ථක වීම 90යි 80යි X ඖෂධයකින් සුව වුණේ නැත්නම් විතර පැහැදිලිව කියනවා සුව වුණේ නැත්නම් විතර අනිත් එක ලබා දෙනවලු කොහොමද එහෙම නේ පුතේ බේතක් බීලා හොඳ වුණාද ආයි බේත් බොන්න නැහැ නේ ඉතින් ඒ හොඳ වුණා නම් හරි ඉතින් එච්චරයි संभावितावल එකකට 180යි අනිත් එකට 190යි දැම්මම එකතු එකක් වෙන්නේ නැහැ නේද? එහෙනම් එහෙම හරියන්නේ නැහැ. X වෙනම Y වෙනම තමයි දාන්න වෙන්නේ. එතම X කියන එක දාන්න දෙන්න නේ. මේ X ඖෂධය. එතකොට X දුන්නාම එක්ක සුව වේ. එහෙම නැත්තම් මට කෙනෙක් කරන් කියන්නකො සුව වෙන්නේ නැති වේ. එක්ක සුව වෙන්නේ නැති වේ. සුව වීමේ සම්භාවිතාව 90යි. ඔන්න 90 ලිව්ව හැකි. එහෙම නැත්නම් මේක අපිට 90 කියලා ලිව්ව හැකි. 90 කියලා ලිව්ව හැකි. එතකොට සුව වෙන්නේ නැති වෙන එක 100යි. හරිද? ඊට පස්සේ මේකෙන් හොඳ වුන් නැත්නම් පුතේ ඊළඟ ඖෂධය දෙනවා. අද මම බයි අදිනා මෙතන වයිකින ඖෂධෙ මෙතනින් අඳින්න. මේක දුන්නාම එක්ක සුව වෙයි. එහෙම නැත්නම් සුව වෙන්නේ නැති වෙයි. හරි මෙතන අපිට කියනවා පොතේ සුව වීමේ හැකියාව 80යි. මේක 80යි. එහෙනම් මේක 120. පොතේ ඊළඟට මෙන්න මෙතනින් අඳිනවද නැද්ද කියලා අපි තීරණය කරන්න ඕනේ පොතේ. දැන් මේක පැහැදිලිව කියනවා එකකින් හොඳ උනේ නැත්තම් විතරක් අනිත් එක ලබා දෙනවා. ඉතින් මේ බේතක් බීලා හොඳ උනන ආයි බේත් දෙන්නේ නැහැ නේ. එහෙනම් මෙතනින් අදින්න ඕනේ නැහැ. දැන් මේක දුන්නා හොඳ උනා. යට ගෙදර යන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේක දුන්නා හොඳ උන්නේ නැහැ. එහෙනම් මෙයාට අනිත් ඖෂධයක් දෙනවා. ඉතින් ඒක දීලා හොඳ උනත් එයා ගෙදර ගියා. හොඳ උන්නේ නැත්තම් ශල්‍ය කර්මයකට භාජනය කළා. කොහොම වෙන්නේ? උදේ මේ ගණන් වලට විභාගෙදී ඔය රුක්සදාන අඳිනවට ලකුණු තුනක් දෙනවා. අත තුනට තුන දෙන්නේ දැන් මේක නම් මේ අතට එකයි මේ අතට එකයි මෙතන ඇන්දේ නැතාට එකයි කියලා තමයි ලකුණු තුන දෙන්නේ අපි බලමු පේපර් ක්ලාස් එකේදී පේපර් කරනකොට හරිද කොහොමද වෙන්නේ කියලා එතකොට ඔය විදියට තියෙමු දැන් මේක ඉස්සරහට යන්න ගොඩාක් ලියන්න වෙනවා මම ඔය විදියට කොහොම කියලා තියන්න එතකොට හරිද මෙතන දැන් අපිට කියනවා පළවෙනි එක औषध वर्ग දෙකම ලබා දීමෙන් පසු රෝගයේ සුව වීමේ සම්භාවිතාව මේක හරියන්නේ පළවෙනි එකෙම හොඳ වෙලා මෙන්න මෙතන හරිනේ දැන් මෙයා දීලා හොඳ වුණේ නැහැ මෙයා දුන්නා හොඳ වුණා එහෙනම් මේක තමයි හරියන්නේ එතකොට මෙයා ගත්තා නම් හරි පළවෙනි එකම මේ හරියද යන්නම් මේක ගන්න මේ දෙක ගුණ කරන්න ඕනේ 100 10 ගුණ කිරීම 100 80 औषध वर्ग देखम लादी संभाविता ශල්‍ය කර්මයකට යොමු කරන්න සිදුවීමේ සම්භාවිතාව මේ ගාණේ කියන අපතේ දෙකෙන්ම හොඳ වුන් නැත්තම් ශල්‍ය කර්මයක් කරනවා කියලා. එතකොට එහෙනම් මේ වෙලාව එහෙනම් මේක ගත්තනම් හරි. 100 10 ගුණ කිරීම 100 20. බිංදුවට බිංදුව බිංදුවට බිංදුව ගැපුණා වගේ උඩ දෙකයි යට 100. 100 දෙකයි ඔන්නම් බෙදුවේ එකදව දෙවරක් එකයි දෙවරක් 50 උත්තරේ නාපුතේ 50න් එකක් කියලා